මට තියෙන ප්‍රශ්නයක් මේ අශේන්, ඔයා ඕන පක්ෂයකට දැන් අපිට ආරංචිව සජිත්ගේ කැම්පේන් එකක් කරනවා කියලා මේ ලොකු විශාල මුදලක් කරනවා හැබැයි ලක්ෂ 110ක් විතර මුදලක් අරගෙන හරි ඔක්කොම හරි. හැබැයි අශේන්, ඔයා සිංහල මිනිස්සුන්ව තරහ කරවන්න එපා. ඔයා අබ්දුල් රාසික්ව දැක්කද? අද ගෙනල් ලෙවල්ලා එයාට කියනවා ඊට පස්සේ මේ මෙයාට මෙහෙම කළා. දැන් උතනින් වෙන්නේ මේ සිංහල මිනිස්සු පක්ෂ ඔක්කොම අමතක කරන්න, මේ සජිත්ද මෙයාද ඔක්කොම අමතක කරන්න. මෙතනින් වෙන්නේ මේ සිංහල මිනිස්සුන් ඔයා ભેද කරනවා. එහෙම කරන්න එපා. අනිත් එක මම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ අපේ මේ Facebook වල ඉන්න අය, මම මේක ඇත්තටම කියන්න ආවේ මොකද මේ මනුස්සයා ලොකු මුදලක් අරන් තියෙනවා මේ කැම්පේන් එකක් කරන්න. ඔබ ඔහුගේ YouTube channel එකට ගියොත් ඔබට හොඳට වෙන්නේ මේ අබ්දුල් රාසික් ගෙනල්ලා මෙහෙම ගෙනල්ලා හරි ඔයා කැම්පේන් කරන්න. හැබැයි සිංහල මිනිස්සුන් පහර ගහන්න එපා. ස්වාමින් වහන්සේලාට එක එක කතා කරන විදිහක් තියෙනවා වශයෙන් පොඩින්. ඊට පස්සේ අනිත් එක ඕන දෙයක් කරන්න මේලා ඉල්ලා සිටිනවා මම අපේ සංඝයා වහන්සේලාගෙන්. මේ වෙලාවේ මම ඉල්ලා සිටිනවා මේකට විරුද්ධව පේශල වැඩ කරන්න ඕනේ. හරිද? මොකද මොකෝ කරන්නේ මේ වෙලාවේ මේ සිංහල මිනිස්සු. නෑ නෑ මේවා ඒක ඒකට මම සින්ද කවුද කියලා නෑ. මේකට මම අපේදී අපි මාත් මතකයි ඉඳන්. මගේ කතාව මෙන්න මේ විදිහට පටන් ගන්නම්. මෙන්න මේ වීඩියෝ එක දාලාම මම වැඩේ පටන් ගන්නම්. හැබැයි මේ අබ්දුල් රාසික් වගේ ජරා මිනිස්සුය ගෙනල්ලා එහෙම කැම්පේන් කරන්න එපා. ඒක අපි සම්පූර්ණ විරුද්ධයි. එතකොට කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් ඔයගොල්ලෝ අසින්න කතා කරන්න පුළුවන්. අසින්ගේ නම් මේ 0777258 4242. කෝල් කරන්න මේ මිනිස්සයාට කෝල් කරලා කියන්න බෞද්ධෙක් නෙමෙයි අසින් කියන්නේ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි දිගින් දිගටම අපිට පහර ගහන්න එපා. දිගින් දිගටම පහර ගහන්න එපා. ඒක නවත්තන්න. ඉතින් ඒක කියන්න මම ආවැත්තරම අසින් දැන් මම නවත්තන්න ඕක. මොකද හෙට ඉඳලා වාර ලොකු විරෝධයක් ඇති වෙනවා. බලාගෙන එළිය යනකොට ඔයාලා මිනිස්සු ඇත්තටම මම දන්නේ නැහැ මිනිස්සු ගොඩක් අය වත් එක තරහ වෙලා ඉන්නේ මේ කරපු දෙයට. මේ බලමු මොකද වෙන්නේ කියලා. ඕට ජනාධිපති වෙන්න කලින් ඔන්න ඒ පුද්ගලයා කවුද කියලා අපි කවුරුත් දන්න පුද්ගලෙක් ඉරාජ් අයියා. මම නම කියලා කතා කරන්නේ නැහැ. මට වඩා වැඩිමල් කෙනෙක් ඉරාජ් අයියා කියලා මම කතා කරන්නම්. ඉරාජ් අයියා මෙන්න මේ ආකාරයට මීට දින දෙකකට කලින් මං හරි දින දෙකකට කලින් ඉරාජ් අයියා හදිසියෙම එනවා ලයිව් Facebook ලයිව් එකක් එනවා. මං දන්නවා එයාගේ page එකේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු සංඛ්‍යාවක් ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. එයාගේ Facebook page එකෙන් ඉරාජ් අයියාගේ Facebook page එකෙන් ඉරාජ් අයියා ලයිව් ඇවිල්ලා කියනවා අශේන් පරිස්සම් වෙන්න, අශේන් ඔය වැඩේ වහම නවත්තන්න, ඔයා සිංහල බෞද්ධෙක් නෙමෙයි, ඔයාට හානියක් වෙන්න ඉඩ තියෙනවා, ලොකු විරෝධයක් තියෙනවා, පාරට බහින්න එපා කියලා ඉරාජ් අයියා මෙන්න මේ ආකාරයට මට බලපෑමක් කරනවා. ඒ බලපෑමත් එක්කම ඉරාජ් අයියා මගේ ගෙදර දුරකථන අංකයක් සහ ඇත්තට මේක මගේ ගෙදර නෙමෙයි මගේ අම්මගේ දුරකථන අංකය, මගේ අම්මගේ දුරකථන අංකය සහ මගේ දුරකථන අංකය මේ එයාව ෆලෝ කරන, එයාව ලයික් කරලා තියෙන එයාගේ මේ ප්ලට්ෆෝම් එකේ ඉරාජ්ගේ ප්ලට්ෆෝම් එකේ ඉන්න ඉරාජ් වීරරත්නගේ ප්ලට්ෆෝම් එකේ ඉන්න සියලු දෙනාටම උදාහරිනවා. එතකොට දැන් එයා නොකිය කියන්නේ, ඉරාජ් අයියා නොකිය කියන්නේ මල්ලී අපේ පාරට එන්න එපා, අපි අපේ මාවතට එන්න එපා, අපේ පතේට එන්න එපා. උඹ ආවොත් අපේ පතේට උඹට මැරුම් කන්න වෙයි, උඹට හානියක් වෙයි, උඹට තර්ජනයක් වෙයි කියලා. ඒකට අමතර විරාජ ඊට පස්සේ කියනවා මල්ලී මෙන්න අශේන් මල්ලිගේ ගෙදර නම්බරේ, මෙන්න අශේන් මල්ලිගේ නම්බරේ, ගෙදර නම්බරේ, මේ නම්බරයටත් කතා කරලා ඕගොල්ලෝ කියන්න. මෙන්න අශේන් මල්ලිගේ නම්බරේ මගේ නම්බරේ දාලා ඊට පස්සේ මගේ නම්බරයටත් කතා කරලා කියන්න කියලා. මේ කතා කරලා කියන්න කියන්නේ මොනවාද? කතා කරලා කියන්න කියන්නේ මේ එයා සපෝට් එක දෙන, එයා දේශපාලනේ, එයාගේ දේශපාලනයට සපෝට්, එයාගේ දේශපාලන න්‍යාය පත්‍රයට සපෝට් එක දෙන්න කියලාද අපේ ගෙදරට කතා කරලා කියන්න කියන්නේ? නැත්තම් එයාගේ පාරට එන්නේ නැති නිසා එක්කෝ එයා අඟවන දේවල් දෙකයි තියෙන්නේ. එයා කතා කරලා කියන්න කියන්නේ දෙකයි, මට අනුව දෙකයි. පළවෙනි කාරණය වෙන්න ඕනේ මෙයා අශේන් මල්ලිව එවන්න අපේ පතේට, නැත්තම් එයාට හානියක් වෙයි. අශේන් මල්ලිව අපේ දේශපාලන පාරට එවන්න, අපේ දේශපාලන පාරට එවන්න, නැත්තම් අශේන් මල්ලිට හානියක් වෙයි. ඒ පළවෙනි එක. දෙවෙනි එක, අශේන් මල්ලි ඒ පාරට ආවේ නැත්තම් අශේන් මල්ලිට හානියක් වෙයි කියලා වෙන්න ඇති. දැනුවත් කරන්න කියලා වෙන්න ඇති කියන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ආකාරයට ඉරාජ් අයියා මේ
තර්ජනාත්මකව නිකං මේ නිකං මේ නිකං මේ හෙන ආවේගයකින් මන් දන්නේ මේ මද්‍රව්‍ය මොන හරි පාවිච්චි කරලාද දන්නේ මං හිතන්නේ ඒ සාමාන්‍යයෙන් මම නම් ඒ වගේ හැසිරෙන්නේ සාමාන්‍යයෙන් මේ මද්‍රව්‍ය පාවිච්චි කරලා හිටියා නම් මම මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් මේ මිනිස්සෙක් සාමාන්‍ය මිනිස්සෙක් අපි දන්නවා අපේ යාළුව එහෙම බොද්දි මිනිස්සෙක් බීලා හැසිරෙන විදිහ අපි දකිනවනේ ඒ වගේ නිකන් ඇවිල්ලා නිකන් මේ වියරුවෙන් මෙහෙම කියන්නේ මේ මල්ලි වෙන්න එපා මේ පාරට අපිට හානියක් වෙයි කියලාද ඊට පස්සේ දිගින් දිගටම ඉරාජයගේ ලයිව් වීඩියෝ එක යටින් මගේ ගෙදර නම්බරේ මගේ අම්මගේ නම්බරේ සහ මගේ නම්බරේ හුවමාරු වෙනවා මේ මොහොත දක්වා මගේ දුරකථන අංකයට මේ මොහොත දක්වා නොකඩවා WhatsApp එක හරහා ඒ වගේම දුරකථන normal calls හරහා audio calls හරහා ඒ වගේම messages හරහා මේ ගත වෙන තත්පරේ දක්වා නොකඩවා මට එනවා මරණ තර්ජන බලපෑම් පාරකදී අවුවෙන්න එපා ඔබව මරනවා උඹ මේ දේ කරේ නැත්තම් උඹ මේක නැවැත්වුවේ නැත්තම් උඹව මරනවා වීඩියෝ එක delete කරපන් මරනවා කියලා තර්ජන එල්ල කරනවා මම සූදානම් වෙනවා ඉදිරියේදී ඒ සියලුම දේවල් මම මේ අවස්ථාවේදී තියාගෙන ඉන්නවා මම එකතු කරමින් ඉන්නවා එළියට දාන්න සූදානම් වෙනවා මොකද මම මේ දේවල් ටික එළියට දාන්නේ නැත්නම් මම හෙට දිනේදී සූදානමක් තියනවා මගේ නීතිඥයන් සමග පොලිසියට ගිහිල්ලා පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා මේ තර්ජනය සම්බන්ධයෙන් මේ ප්‍රහාරාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය මාර්ගයට යන්න ඒ වීඩියෝ එක ලයිව් වීඩියෝ එක දාලා ටික වෙලාවකින් ඒ ලයිව් වීඩියෝ එක ඩිලීට් කරලා දානවා. ඉතින් තමන් මතයක් කිව්වනම් ඒක ඒ ලයිව් වීඩියෝ එක තමන්ගේ මේ platform එක ඇතුලේ තියන්න පුළුවන්නේ. මොකටද ඒක ඩිලීට් කරන්නේ? ඒක තියන්න පුළුවන්නේ. එයා දන්නවා ඒක නීති විරෝධී වැඩක්. එයා දන්නවා ඒක harassment එකක්. එයා දන්නවා ඒක මාධ්‍ය නිදහසට සමාජ මාධ්‍ය නිදහසට කරන බලපෑමක් කියලා. අන්න ඒක නිසා එයා විනාඩි 10ක් විනාඩි 15ක් ඇතුළත එයාගේ ඒ ලයිව් වීඩියෝ එක එයා ඩිලීට් කරලා දානවා. ඉතින් මට අහන්න තියෙන්නේ මෙන්න මෙච්චර දෙයක්. දැන් මම එන්නම් මගේ පදනමට. මගේ ෆවුන්ඩේෂන් එකට මම එන්නම්. අපේ රටේ කාලයක් තිබ්බා අපේ රටේ මාධ්‍ය නාලිකා channels රූපවාහිනී නාලිකා. ඒ වගේම පත්තර powerful වෙලා තිබ්බ කාලවකවානුවක් තිබ්බා. ඒ කියන්නේ ඒ පත්තරවලට රටේ මතයක් ගොඩනගන්න සහ රටේ මිනිස්සුන්ගේ හදවතට අනුව දැනෙන්න කතා කරන්න ලියන්න රූපවාහිනී වැඩසටහන් කරන්න ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න කාලවකවානුවක් ඇවිල්ලා තිබ්බා. එන කාලයකට කලින් අපි කියමු අපි හිතමු අවුරුදු 8කට 9කට 10කට කලින් කියලා. අන්න ඒ කාලේ මාධ්‍ය හරි ප්‍රබලයි. අන්න ඒ කාලේ මුද්‍රිත මාධ්‍ය ඒ වගේම නාලිකා රූපවාහිනී නාලිකා රේඩියෝ මේ දේවල් එන ප්‍රබලයි. ඒ කාලේ අපි දැක්කා සමහරක් දේශපාලන පතයන් වලට සමහරක් දේශපාලන පාරවල් වලට සමහරක් නාලිකා සමහරක් මාධ්‍යවේදීන් සමහරක් පුද්ගලයන් ප්‍රහාර එල්ල කරනවා නම් වැරද්දක් කරද්දී ඒ වැරද්ද පෙන්නලා දෙනවා නම් ඒ වැරද්දට පිටුපාල යනවා නම් එරිහි වෙනවා නම් ඒ තමන්ගේ මතයට විරුද්ධව මතයක් එනවා නම් ඒ නාලිකා ගිනි තියන කාලයක් තිබ්බා. ඒ නාලිකා කුඩු පට්ටම් කරලා දාන කාලයක් තිබ්බා. ඒ නාලිකා බෝම්බ ගහලා විනාශ කරන කාලයක් තිබ්බා. මැරකල්ලි දාලා ඒ සමහරක් ආයතන කුඩු පට්ටම් කරලා දාන කාල සීමාවක් තිබ්බා. ඒ වගේම අපි දන්නවා සමහරක් කාලවකවානුවල ඇත්ත ලියපු මාධ්‍යවේදීන්ව ඝාතනය කරපු කාලවකවානුකුත් තිබ්බා. සමහරක් මාධ්‍යවේදීන් ඝාතනය වුණා. සමහරක් මාධ්‍යවේදීන් පැහැර ගත්තා. මගේ ඉස්කෝලේ ලසන්ත වික්‍රමතුංග කියන්නේ මගේ පාසලේ ආදි ශිෂ්‍යෙක්. ඒ නිසා මට ලොකු කැක්කුමක් තියෙනවා ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේ ගැන. ලසන්ත වික්‍රමතුංග වගේ ප්‍රබල දක්ෂ අති දක්ෂ මාධ්‍යවේදීන් ජර්නලිස්ලා අපිට නැති වෙලා ගියා. ප්‍රදීප් එක්නලිගොඩලා කීත් නොයාරලා අපි දන්නවා මේ මිනිස්සුන්ට වෙච්ච දේවල්. එන්නේ එහෙම එන්නේ ඒ වගේ කාලවකවානුවක් තිබ්බේ ඒ කාලේ ඒ නාලිකා ටික ඒ පත්තර ටික ප්‍රබල වෙලා තිබ්බ හින්දා. දැන් ඒ කාලෙන් දැන් අපි මේ කාලයට ඇවිල්ලා තියෙනවා. දැන් වෙනමම කාලයකට අපි ඇවිල්ලා තියෙනවා. මේ ඇවිල්ලා වෙන කාලයක්. ඒ කාලේ ප්‍රබල තැන. දැන් මේ කාලේ මොකද්ද ප්‍රබල? දැන් මේ කාලේ ප්‍රබල වෙලා තියෙන අපි කවුරුත් දන්න විදිහට අපි කවුරුත් දන්න සෝෂල් මීඩියා. සමාජ මාධ්‍ය. එතකොට දැන් මේ සමාජ මාධ්‍ය ජාලවල ඒ කාලේ හිටපු ප්‍රබල චරිත වගේ ඒ කාලේ හිටපු ප්‍රබලයන් වගේ සමාජ මාධ්‍යවලත් එක එක තැන් තැන් වලින් පෑදීගෙන පීදීගෙන එනවා එක එක ප්‍රබලයන් එක එක චරිත. එතකොට ඒ චරිත තමන්ගේ පතයට හානියක් කරොත් තමන්ගේ ගමන් මාර්ගයට තමන්ගේ දේශපාලන හීනයට තමන්ගේ අවසාන ඉලක්කයට හානියක් වෙනවා කියලා තේරුනොත්
අන්න ඒ මිනිස්සුන්ව නැති කරන කාලයක් දෝ මේ එන්නේ කියලා මට දැන් හිතෙනවා. ඉරාජ් අයියා මේ කරන තර්ජන ගර්ජනත් එක්ක ඉරාජ් අයියා කියනවා පාරට යන්න එපා කියලා. ඉරාජ් අයියා කියනවා වහා මොහක නවත්තන්න කියලා. ඒ කාලෙත් වහා මොහක නවත්තන්න කියලා පාරට යන්න එපා කියලා 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 කියෙද්දි තමයි සති දෙකක් මාස දෙකක් තුනක් එහාට මෙහාට වෙද්දි සමහර ජර්නලිස්ට්ලව සමහර මාධ්‍යවේදීන්ව වෙඩි තියලා ඝාතනය කරේ. සමහර මාධ්‍යවේදීන්ව අමුඅමුවේ පැහැරගත්තේ. ඉතින් මට හිතෙනවා මටත් මේ අනතුරු ඇඟවීමක් කරලා හෙට අනිද්දාට මාවත් මේ දේශපාලන ගොදුරක් බවට පත්වෙයිද කියලා. මං විතරක් නෙමෙයි මා වටා ඉන්න මේ සෑම සියලු දෙනෙක්ටම මේක හිතෙනවා. ඒගොල්ලොන් හිතවල තියෙනවා එහෙම අවදියක් එයිද කියලා. අපි ඇත්තටම බයයි සුදු වෑන්වල නැගලා යන්න. ඒක නැත්ත කතාව. සුදු වෑන්වල නැගලා ගියොත් ආයේ ගෙවල් වලට එන්නේ නැහනේ. ආයේ ගෙදරට එන්නේ නැහැ කියලා අපි දන්නවා. සුදු වෑන්වල නැගලා යන්න අපි බයයි. අපි බයයි පාරේ අපි ඇවිදවිදි ඉද්දි අපි බස් එකේ ගමනක් යද්දි වෙඩි කාලා මැරෙන්න අපි බයයි. අපි ඒ බය නිසා තමයි අපි කියන්නේ අපිට නිදහස් මාධ්‍යයක් අපිට ඕනේ කියලා. අපි කියන්නේ අපිට ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනේ කියලා. නීති ආධිපත්‍යයක් ඕනේ කියලා මේ තරුණයන් කියන්නේ ඒක තමයි. ඒ කාලේ වගේ තරුණයන් එහෙම මේ දේශපාලන මතවාද වලට නම්ම ගන්න පුළුවන් කාල සීමාවක් නෙමෙයි මේක. ඒ කාලේ වගේ දේශපාලනික න්‍යාය පත්‍ර වලට දේශපාලන අතකොළු බවට අපේ තරුණයන් පත් කරගන්න පුළුවන් කාල වකවානක් නෙමෙයි. මං දන්නවා වහල්ු ඉන්නවා. එක එක දේශපාලන කල්ලි වලට, එක එක දේශපාලන පක්ෂ වලට, සංවිධාන වලට කඩේ යන වහල්ු සහ ඒ දේශපාලන කණ්ඩායම් වලින් පෝෂණය ලබන අන්තවාදී පාර්ශව පවා අපේ රටේ ඉන්නවා. අපි දන්නවා අපේ ඇස්පනාපට පිට ඒ පුද්ගලයෝ අපි දෛනිකව දකිනවා. හැබැයි ලංකාවේ මධ්‍යස්ථ මතධාරීන්, නිදහස් මතධාරීන්, ප්‍රජාතන්ත්‍රවාදය අගයන, නීති ආධිපත්‍යය අගයන මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒක නිසා මම කියන්න සූදානම් වෙනවා, මම නීති හමුවට යන්න සූදානම් වෙනවා ඉරාජ් වීරරත්නට විරුද්ධව. ඉරාජ් වීරරත්න මේ කරන වැරද්දට විරුද්ධව, මේ කරන දේශපාලනික පලි ගැනීමට විරුද්ධව. කවුරුත් දන්නවා ඉරාජ් අයියා නියෝජනය කරන්නේ මොන දේශපාලන කඳවුරද කියලා. මට ඒ දේශපාලන කඳවුරුත් එක්ක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට මේ අවස්ථාවේදී වෙනම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ මොකද ඒ ප්‍රශ්නේ? ඉරාජ් අයියා කියන දේ අහලා අපේ පොඩි කොල්ලෙක් මේ අලුතෙන් පාවෙන ඡන්ද තියෙනවනේ, ගොඩක් ඡන්ද මේ වෙද්දි පාවෙන ඡන්දනේ. මේ ඉරාජ් අයියා කියන පූර්වාදර්ශයේ අරගෙන ඉරාජ් අයියාගේ අපි දන්නවා සින්දුවක් අහලා ආදරේ කරලා ඉන්නේ ඉරාජ්ජට ආදරේ, සින්දු වලට ආදරේ. ඒ ආදරෙත් එක්ක ඉරාජ් අයියා මේ පූර්වාදර්ශය දීලා පොඩි කොල්ලෙක් කෙල්ලෙක්ගේ ඔළුවට දාලා තව කොල්ලෙක්ව මරපන්, තව කොල්ලෙක්ට තර්ජනය කරපන් කියන එක ඔළුවට දාලා ඒ කොල්ලෙක් කෙල්ලෙක් මේ වගේ වියරුවෙන් ඉරාජ් අයියාගේ වියරුව තමන්ගේ ඇඟට අරගෙන තව එකෙක්ව මරණ තත්වයකට පත් වුණොත් ඒක ලොකු හානියක් අපේ සමාජයට. ඒක ලොකු වැරදි පූර්වාදර්ශයක් සමාජයට. ඒක නිසා තමයි ගොඩක්ම මම මේ අවස්ථාවේදී ඉරාජ්ජයට විරුද්ධ වෙන්නේ. ඒ ඇරුණකොට ඉරාජ්ජයත් එක්ක මම කලින් වැඩ කරලා තියෙනවා, ඉරාජ්ජයත් එක්ක කතා බහ කරලා තියෙනවා, ඉරාජ්ජයගේ සම්බන්ධ වෙලා තියෙනවා. මට ඉරාජ්ජයගේ දේශපාලන මතවාදයේ මොකක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ඉරාජ්ජයේ ඔයාට පුළුවන් ඔයා කැමති දේශපාලන මතවාදයක් දරන්න. ඒක ඔයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඔයා ඡන්දදායකෙක් නම් ඔයාට පුළුවන්. ඒ අවස්ථාව ඔයාට තියෙනවා. හැබැයි අයියේ ඔයාට අයිතියක් නැහැ ඉරාජ්ජයේ. ඔයා මේ පක්ෂයට කඩේ ගියේ නැත්තම් ඔයාව අපි නැතිබංගස්ථාන කරනවා. ඔය පේජ් එකෙන් අපේ පෝස්ට් දැම්මේ නැත්තම් අපි ඔයාව රිපෝට් කරලා අයින් කරනවා. අපි ඔයාගේ පේජ් එක බෑන් කරනවා. අපි ඔයාගේ පේජ් එක බ්ලොක් කරනවා. කියන්නේ ඉරාජ්ජයගේ අයිතියක් නැහැ ඉරාජ්ජයි. හැබැයි ඉරාජ්ජයගේ අයිතියක් තියෙනවා. අපේ අපේක්ෂකයට ඡන්ද දෙන්න, මාව subscribe කරලා ඉන්න කට්ටිය මගේ අපේක්ෂකයට ඡන්ද දෙන්න කියලා කියන්නේ ඉරාජ්ජයගේ අයිතියක් තියෙනවා. ඊට පස්සේ ඒක බලන මිනිස්සු කැමති නම් ඡන්ද දෙයි, නැත්තම් නොදෙයි. බලහත්කාරකම් කරලා පලි අරගෙන ආවේගෙන් අපිට බලෙන් අපේ ඇඟට දේශපාලනේ කවන්න ආවොත් ලංකාවේ තරුණ අහිංසක දුප්පත් අසරණ පුංචි කොල්ල රුපියල් 50 ඩේට කාඩ් එකක් දාගෙන ඉරාජ් අයියාගේ වීඩියෝ බලන පුංචි කොල්ලන්ට තර්ජනය කරලා බලෙන් ඇඟට දේශපාලනේ දාන්න ආවොත් ඉරාජ් අයියේ, ඉරාජ් අයියට උන්හිටිතෙන් අමතක වෙන විදිය සංස්කෘතියක් අනිවාර්යෙන් ඉරාජ් අයියට මුහුණ පාන්න වේවි. ඉරාජ් අයියට අනිවාර්යෙන් මේ වගේ අත්දැකීමකට මුහුණ පාන්න වේවි. මොකද තවමත් මේ ලංකාවේ ඉන්නවා නීති ආධිපත්‍යයට, නිදහස් මාධ්‍යයට, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිස් කොට්ටාශයක්. මම සූදානම් වෙනවා ඉදිරි දිනවලදී මගේ නීතිඥයන් සමග ගිහිල්ලා මේ ඉරාජය කරපු වැඩ කරපු මට විරුද්ධව කරලා තියෙන දෙයට විරුද්ධව නීති මාර්ගයට යන්න. විශේෂයෙන්ම මම රුපියල් 110,000ක් සජිත් ප්‍රේමදාසක පාර්ශවයෙන් අරන් තිනවා කියලා ඉරාජය කියලා තියෙනවා. රුපියල් 110,000ක් ඉරාජය කියලා තියෙනවා. රුපියල් 110,000ක්
අරගෙන තියෙනවා කියලා ඉරාජය කියලා තියෙනවා. මගේ මම සූදානම් මගේ බැංකු account, මගේ ඥාතීන්ගේ, මගේ මිතුරන්ගේ, නැත්තම් ඕනෙම පුද්ගලයෙක්ගේ බැංකු account check කරන අවස්ථාව මම ලබා දෙන්න සූදානම්. ඒ වගේම ඒ ලක්ෂ 110 මම ගත්ත කියලා ඉරාජය මට ඔප්පු කරොත් මම සූදානම් අවුරුදු 10ක් පුරාවට ඉරාජයලා ගෙදර garden එක පිරිසිදු කරන්න, ඉරාජයගල ගෙවත්ත සුද්ධ කරන්න මම සූදානම්, ඉරාජයයාගේ ගෙවත්ත සුද්ධ කරන්න මම සූදානම්, ඉරාජයයි ඒ දේ ඔප්පු කරොත් මම අවුරුදු 5ක් පුරාවටම ඉරාජයලා ගෙදර ඇවිල්ලා ඉරාජයගේ වත්ත සූදානම් කරන්න සූදා වත්ත පිරිසිදු කරන්න සූදානම් වෙනවා. ඉරාජයයා මම ලක්ෂ 110ක් ගත්ත කියලා පොරොන්දු ඔප්පු කරොත් අන්න ඒක තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඇවිල්ලා අපේ තාත්තා සජිත් ප්‍රේමදාස ළඟ වැඩ කරනවා කියලා බලවත් චෝදනාවක් මීට මාස 3-4කට කලින් ඉරාජ්ජයා දැඩි ලෙස ප්‍රකාශ කරලා තියෙනවා. මීට මේ අවුරුදු මාස 3-4ක ඉඳන් ඉරාජ්ජයා විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් ළම්මලා ඉරාජ්ජයා කියවනවා, සමාජගත කරන්න සූදානම් වෙනවා සජිත් ප්‍රේමදාස ළඟ වගේ තාත්තා වැඩ කියලා. මගේ තාත්තා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවුරුදු 22ක සේවය තියලා විශ්‍රාමගිය හමුදා ගුවන් හමුදා නිලධාරියෙක්. කිසිම අවස්ථාවක කිසිම දිනයක කිසිම කාලවකවානුවක කිසිම පක්ෂයකට කිසිම සංවිධානයකට මගේ තාත්තා කඩේ ගිහිලා නැහැ, කඩේ යන්නෙත් නැහැ කියන එක මම වගකීමෙන් කියනවා. ඒ වගේම මමත් මැරෙන තාක්කල් කඩේ යෑමේ වහල් දේශපාලනයක්. ඔය සමහර පුද්ගලයෝ සමහර අන්තවාදී සමහර ජාතිවාදී පුද්ගලයෝ වගේ එක අන්තයකට කොටු වෙලා මම කරන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙනවා.